धरणी कांता पुवत्पत धरणी फेसबुक पेज वगेम धरणी यूट्यूब नालिका उसे अभी सहन काल के सीट उपट लिपि पेला इवागेम मेमागे वीडियो पेलाद्रीपा करना इधन मे लिपि सह मे वीडियो बलन ओब बहु विलावट अपीट हितामत्म सक्रिय प्रतिचार दाखन वितराक में अब बहु दिन कुट उपदेश पिलिबांधव उनाख्यातिवेनवागे उपदेश पिलिबांधव ओब अहानवा ओब विमसनवा मठ गुड़ाक दुर्गम तुम्हेनवा इवागेम धरणी कार्यमंडल धरणी पेज ओब पाणीवेनवा मे सियल उदय सिद्धवेनवा इक निजा मम हेतु मे उपदेश पिलिबांधवा कथा करना समाहलाट अपने तेरेना कमेंट सेक्शन के समाहरा दालती है मे उपदेश प्रश्न विषय देना ओ उपदेश यमेगे प्रश्न विसंदला दिन संकल्प अक्नोवे उपदेश ओबट आवेनिक ओबगे गेटलुव ओबगे मानसिक गेटलुव ओबट विसंद गानट ओबट लबा देन शक्तिया विद्यात्मक बलया ඒ හරි විදියට අවබෝධ කරගෙන ඔබට ආවේනික විදියට ඔබයි ඔබේ ප්‍රශ්නය විසඳගන්නේ අපි මේ වෘත්තියේ නාමයෙන් කරන්නේ ඔබට ඒ සඳහා ශක්තිය ලබා දෙන එක. එහෙම නැත්නම් ඔය ප්‍රශ්නය විසඳීමේ කලාව මෙන්න මේකයි කියලා කතා කරන එක. එහෙම නැත්නම් අධිකරණයක් එහෙම නැත්නම් පොලිසියක් වගේ යම් කිසි විමර්ශන කටයුතු කරන එක එහෙම නැත්නම් නියම ලබා දෙන එක ඒක නෙමෙයි. මම විශ්වාස කරනවා ඔබ බොහෝ සෙයින් උපදේශනයේ පිළිබඳව උනන්දුයි හැබැයි සමහර අයට උපදේශනයේ පිළිබඳව තියෙන වැරදි මතයක්. එහෙම නැත්නම් මේ උපදේශනයට ගිහිලා හරියයිද? එහෙම නැත්නම් උපදේශනයට යන්න ඕනේ ගොඩක් ප්‍රශ්න ඇති වුනහම දැන් උදාහරණයක් විදියට පවුලක් නම් උපදේශනයට එන්නේ ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා දරා ගන්න බැරි වෙලා සමහරලාට දික්කසාදය දක්වා ගියාට පස්සේ තමයි උපදේශනයට එන්නේ. පුද්ගලයෙක් දරා ගන්න බැරුව ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා දැන්නම් මට ජීවිතේ නැති කරගන්න තමයි හිතෙන්නේ එහෙම නැත්නම් ජීවිතේ නැති කරගන්න කියලා බේරිලා අන්න ඒ වගේ ඉතාලම අසීරු තැනක තමයි එන්නේ ඔබ මගෙන් ඇහුවොතින් උපදේශණයට එන්න ඕනේ කොයි වෙලාවෙද ඕනම වෙලාවක් එතකොට උපදේශණයට එන්නේ ප්‍රශ්නයක් තියෙන වෙලාවටම නෑ මොකද හරියටම මේක ඉතාලම සරලව ඔබට පැහැදිලි කරනවා නම් අපි අපිට තියෙන වාහනය අපි යම් කාලයකට පස්සේ සර්විස් කරනවා ඇයි වාහනේ සර්විස් කරන්නේ मे वाहन अनागते किसीदू आपदावकिन तोरव अपिट अपे गमन अन्नट सुदुसु मट्टमक हरविदिर नडत्तुकल तियान्न अपि वाहने कैडुनोत गेनियान्ने गराज्यकट गेनियान्ने नेतुव वाहने होंद मट्टमकिन तियागान्न अपि सर्विस करना अन्ने वगे अपिट वेरदुनो जीविते पा करगान्नवद पौल पाउन दिक्कसाद करगान्नवद नै एतंट नोया अपे जीवित हर विधियट गेनियान अवश्यन अपे मनस शक्ति मतरगान तमय अपे दरागनी हेकिया व्यतिकरण तमय अपे पौल जीवित वेल एम अपे औगलिक तेन्दुगान विलावट हर विधियट अपे मनस हसुरोगान अवश्य बल लागान हर विधियर तीर्ण गनीम हेकिया व्यतिकरण अन्न एवागे दीवाट तमय अभी उपदेशने कराया इतकोट उपदेशने मा नवत नवत कियन किसी से निशी उपदेश සුදුසුකම්ලත් උපදේශකෙන් කිසි විටක ඔබගේ රහස හෙළි කරන්නේ නැහැ. ඔබ කවුද කියලා හෙළි කරන්නේ නැහැ. අපි උදාහරණයක් විදියට හිතමු සැමියා සහ බිරිඳ උපදේශණයට එනවා. එතකොට සැමියා කියන කිසිම දෙයක් අපි බිරිඳට කියන්නේ නැහැ. බිරිඳ කියන කිසිම දෙයක් අපි සැමියාට කියන්නේ නැහැ. යම් හේයකින් අපිට හිතුණොතින් මෙන්න මේ ප්‍රශ්නය හරි විදියට මේ ආයත විසඳ ගන්නට බලය ලබා දෙන්න අවබෝධය ලබා ගන්න මෙන්න මේ සැමියා හෝ බින්ද කිව්ව දේ හෙලිදරව් කරන්න පුළුවන් නම් හොඳයි කියලා අපි එය මුලින්ම කරන්නේ පූර්ව වශයෙන් කරන්නේ ඒ අදාළ බිරිඳගෙන් හෝ සැමියාගෙන් අහලා අවසරයක් ලබා ගන්නවා මෙන්න මෙය මොන විදියට අපි ඉදිරිපත් කළ යුත්තේ නැත්නම් ඔබේ බිරිඳ දන්නේ නැහැ ඔබේ සැමියා මේ ගැන දන්නේ නැහැ කියන්නේ නැතුව අපිට මේ විසඳා ගැනීමට ඔබට යම් කිසි බලයක් ඔබ තුළ ඇති කරන්නත් අමාරුයි කොහොමද අපි ඒක කරන්නේ अने ये आकारेन ओंगेन विमसला तमाय अपि ये देखराने एनिसा ओबेट निसी उपदेश के क्वेत ग्याम बहारी सहलु ओबेट हितेन्ने मम मे दन्न सियलु देवल मंग वगेम तव दन्ना केनेकोट मे प्रश्ने सदा अपिट यम किसी विदुम क्रियावलियकट मगपेन्नियकट यमु कर हेकि केनेकोट मेन्न अवंकव मट कियन्न पुलुवन
බොහෝ දෙනා උපදේශණයට ආවට පස්සේ කියන්නේ අනේ පුදුම විදියට මගේ හිත සැහැල්ලුවට පත් වුණා මගේ තිබුණ පීඩනය මගේ මුදා හැරුණා මට දැන් මේ ගැන හොඳට කල්පනා කරන්න පුළුවන් ශක්තියක් ආවා එහි තේරුම තමයි අපි තුල හිර කරගෙන හිටපු දේ අපිට පිට කරගන්නට අවස්ථාවක් ලැබුණා දැන් උපදේශණය කියන්නේ නීතියද නෑ උපදේශණය කියන්නේ සදාචාරයද නෑ උපදේශණය කියන්නේ යම් කිසි නීති සම්ප්‍රදායක් තියෙන සම්මතයෙන් වැටවුණු දෙයක්ද උපදේශණය කියන්නේ ඔබේ මනසට නිසි ආකාරයට කටයුතු කරන්නට මං පෙත සලසා දෙන ඔබ බලවන්ත කරන ඔබ ශක්තිමත් කරන ඔබට ඕන විදියට ඔබේ ප්‍රශ්නය විසඳා ගැනීමේ කලාව හඳුනා ගන්නට අපි ලබා දෙන මඟ පෙන්වීම විතරයි ඉතින් ඒක නිසා ඔබ කිසිසේත් උපදේශණය ලබා ගන්නට මැලි වෙන්නට අවශ්‍යතාවයක් නැහැ අනේ මගේ රහස කිව්වට පස්සේ මේක එලිදරව් වෙයිද කියලා ඔබ බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ ඔබ සැමියාට මේක දැනගන්න හම්මුණා සැමියාමාව තියෙන එකක් නැහැ මගේ බිරිඳට මේක දියන්න හම්මුණා බිරිඳ මට ඉන්න දෙන එකක් නැහැ නෑ එහෙම හිතන්නට අවශ්‍යතාවයක් නැහැ නිසි සුදුසු කම්ලත් උපදේශක වරුන් කිසි විටක ඔබගේ රහස තවත් පාර්ශවයකට නැත්නම් තුන්වෙනි පාර්ශවයකට යන්න කිසිසේත් ඉඩ තියන්නේ නැහැ ඉතින් ඒක නිසා ආචාර ධර්ම වලින් බැඳුණු වෘතියක් ඒ වෘතිය තුල කිසිසේත් ඒ විදිහට කටයුතු කරන්නට බෑ එතකොට අපි පෞල් ජීවිතයේ හොඳින් ගත කරගෙන යනවා දැන් අපි උපදේශණයට යන්න ඕනද ඔව් අපි දන්නවා වෙනත් රටවල් වල නැත්නම් උපදේශණය ඉතාමත්ම බහුලව පිළිගන්න දියුණු සමාජ තියෙන රටවල් වල උපදේශණයට යන්නේ ප්‍රශ්නයක් තිබුණොත් නෙමෙයි හරියටම අර කාර්යක සර්විස් කළා වගේ තමයි මාස කීපයකට සැරක් දෙන්න අතින් අල්ලගෙන උපදේශණයට යනවා එතකොට ඔවුන් දෙදෙනා ළඟ තියෙන නොයෙකුත් පුංචි පුංචි දේවල් දිගහැරිනවා ඒ ඒ දේවල් වලට තමන් අතේ වැරදි තීන්දුවක් තියෙනවා නම් වැරදි අදහසක් තියෙනවා නම් ඒක නිරවුල් කරගන්නට පුළුවන් තමන්ගේ අනිත් පාර්ශවයේ දෙයක් නම් ඒක කතා කරගෙන යම් කිසි තැනකට එන්නට පුළුවන් එතකොට ලොකු දැවැන්ත මහා බිරාන්ත ප්‍රශ්න තම ඛේදජනක විදියට නැත්නම් ත්‍රාසජනක විදියට ඉවර වෙන තැන් අපිට මුලින්ම වළක්වා ගන්නට පුළුවන් ඉතින් අපි මේ ධරණි හරහා මේ කරන සේවය තුළ බොහෝ දිනක් මේ උපදේශණයට පෞද්ගලිකව මට දිගට උන්ගේ ප්‍රශ්න ටයිප් කරලා එවනවා සමහරවිට කියා ගන්න බැරි තරම් දිගයි කවදාවත් ඔබේ ප්‍රශ්නය කිසිම කෙනෙකුට ටයිප් කරලා මේ විදියට යවන්නට එපා ඔබට දැන් නූතන ලෝකයේ අපි උපදේශණයට මේ තිබුණු තත්ත්වයක් එක්ක අපි විතරේක හඳුනලා දීලා තියෙනවා එකක් දුරකතනෙන් උපදේශණය ලබා ගන්නට පුළුවන් එතකොට ඇවිල්ලා ගන්නට පුළුවන් ඒ දෙක තමයි මම පෞද්ගලිකව මාප්‍රිය කරන්න නිසා අනුමත කරන්න නිසා උපදේශණය වඩා හොඳින් කරන්නට පුළුවන් සමහරවට වෙනත් වීඩියෝ කෝල් Zoom වගේ දේවල් සමහර අය පාවිච්චි කරන්න පුළුවන් සේවාලාභියාගේ කැමැත්ත මත නමුත් එයත් රහස්‍යභාවය පිළිබඳව යම් ගැටලුවක් මතුවෙන තත්ත්වයක් බවට පත් වෙන නිසා දුරකතනෙන් පැමිණ ලබා ගැනීම තමයි ඉතාමත්ම හොඳ වෙන්නේ. ඒ වගේම සමහර අයට මේ උපදේශණය කියන එක ඇවිල්ලා අරගන්න ගියාම හැමෝම හිතයි මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ උපදේශකයෙක්ගේ මධ්‍යස්ථානයකට යන්න හොඳ නෑ කියලා සිතුවිල්ලක් ඇති වෙන්නට පුළුවන්. එය කිසිසේත්ම එහෙම දෙයක් නෙමෙයි. අපිට උණ හැදුනහම, හෙම්බිසාව හැදුනහම, බඩේ කැක්කුමක් හැදුනහම අපි යනවා. ඉතින් මේකත් ඒ වගේ දෙයක් තමයි. උපදේශණයේ ළඟට යන්නේ ලොකු අපිට හිතා ගන්න බැරි සමාජයේ අවමන් කරන සමාජයේ පිළිකුල් කරන දෙයක් අරගෙන නෙමෙයි. ඒක නිසා ඔබගේ හිත හදා ගන්න ඕනේ. ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. අපිට ප්‍රියමනාපව සැහැල්ලුවෙන් අපේ ජීවිතය ගත කරන අතරතුරේ අපේ එදිනෙදා ප්‍රශ්න යම්කිසි ආකාරයකට විසඳ ගන්නට අපිට යම්කිසි බලයක් ඇති කර ගන්නට ලබා ගන්නා ශක්තියක් විදියට අපිට එක් අතකින් මනෝවිද්‍යා උපදේශණය හඳුන්වන්නට පුළුවන්. එතකොට ටයිප් කරලා ප්‍රශ්න එව්වට මැසේජ් මගින් කිසිසේත් ප්‍රශ්න එහෙම ඔබට බලයක් ඇති කරන්න අපිට හැකියාවක් නැහැ. අපි බලන්න ඕනේ ඔබගේ ප්‍රශ්නය කොතනද තියෙන්නේ? ඔබගේ දරා ගැනීම හැකියාව කොතනද තියෙන්නේ? ඔබට මේ වැරදිලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද? එකම ප්‍රශ්නය දෙන්නේ කෙනාවත් ඒ දෙදෙනාට මඟ පෙන්වීම සහ ඔවුන් බලවන්ත කිරීම දෙආකාරයකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් නිසි උපදේශකයා තෝරා ගැනීම ඔබේ වගකීම. අපි නිසි වෛද්‍යවරයා තෝරගන්නේ, නිසි මේ නීතිඥවරයා තෝරගන්නේ. ඒ වගේ ඔබගේ වගකීමක් නිසි උපදේශකවරයා තෝරා ගැනීම. ඒ තෝරා ගැනීම තුළ ඔබට පුළුවන් ශක්තිමත් වෙන්න. එතකොට මා කිව්වා වෙනත් රටවල් වල පවුලේ උපදේශකවරයෙක් ඉන්නවා. පවුලේ මනෝවිද්‍යා උපදේශකවරයා. ඒ පුද්ගලයා දන්නවා මේ පවුලේ දරුවෝ මෙච්චරයි මේ පවුලේ සැමියා මෙහෙමයි බිරිඳ මෙහෙමයි මෙයාට තියෙන ප්‍රශ්න මෙහෙමයි මෙයාගේ ආර්ථික තත්ත්වය මෙහෙමයි මෙයා මීට කලින් මෙයා ළඟ තිබුණ ගැටලු මෙහෙමයි මෙයා ආදි වශයෙන් දන්නවා ඒක නිසා
මම නිතරම අර වාහනේ සර්විස් කරන එකටමයි සමාන කරන්නේ. ඒකට අපේ පවුලේ අනාගතේ ව්‍යාකූල තත්ත්වයක් නොයෙකුත් බිරාන්ත දේවල්, ත්‍රාසජනක දේවල්, ඛේදජනක දේවල් වෙන්වීම මේ කිසි දෙයක් නොවෙන්නට ප්‍රශ්නයක් නැති වෙලාවේ අපි අපි ගැන කතා කරන්න, තව අවදි වෙන්න, තව ධනාත්මක වෙන්න, තව සුබවාදී දිශාවකට හැර වෙන්නට යන ගමනක් තමයි මනෝවිද්‍යා උපදේශනය. ඉතින් මං හිතනවා මේ ඔබට මා පැහැදිලි කළේ මනෝවිද්‍යා උපදේශනය මෙම ලිපි හරහා මෙම වීඩියෝ හරහා ඔබ බොහෝ දෙනෙක් විමසනවා සමාල්ලාට ඔබට වැටහීමක් ඇති වෙන්නට පුළුවන් සමහර අය කියන්නේ ඔය මනෝවිද්‍යා උපදේශනය කියන්නේ පිස්සුවක් ඕක කරලා කාටද හරි කියේ කියලා නමුත් ඔබට මා පැහැදිලි කරන්නට ඕනේ මනෝවිද්‍යාව කියන්නේ වෛද්‍ය විද්‍යාවේ යම් අංශයක් ඉතින් ඒ වගේම මේ සියලු දේවල් ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරලා සංකල්ප හදලා ඒ වගේම හොඳින් ඉගෙනගෙන ප්‍රායෝගික පුහුණුවක් අරගෙන මේ පිළිබඳව හොඳින් ශක්තිමත් මනෝවිද්‍යා උපදේශකවරුන් මේ ශ්‍රී ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඔබ නිසි උපදේශණය නිසි උපදේශකකෙන් ලබා ගන්නට ඕනේ. ඔබ සාමාන්‍ය උපදේශණය ගන්නවා එහා පැත්තේ මේසෙ ඉන්න කෙනාගෙන්, අල්ලපු වැටේ ඉන්න කෙනාගෙන්, සමහරවිට දෙමව්පියන්ගෙන් මා ඔබට යෝජනා කරන්න කැමති ඔබේ හිතට වද දෙන ඔබගේ ඇතුළාන්තයේ ඔබට බොහෝ වෙලාවට ඔබට මුදා හරින්නට බැරි ගැටලු කිසි විටක අල්ලපු මේසෙ කෙනාට අල්ලපු වැටේ ඉන්න කෙනාට අඩුම ගණනේ විවාහක කෙනෙක් නම් ඔබගේ දෙමව්පියන්ට අතහරින්නට එපා. එය තවත් ප්‍රශ්න වැඩිවීමේ දෙයක් වෙන්නට පුළුවන්. මොකද මනෝවිද්‍යා උපදේශකවරුන් දන්නවා ඔබගේ මේ ප්‍රශ්නය තවදුරටත් එළියට යන්නේ නැතිව, තවදුරටත් මේක උඩදුවන්නේ නැතුව කොතනින්ද මේ පාලනය වෙන්න ඕනේ? ඒ සඳහා ඔබට ධෛර්යය, ඔබට ශක්තිය ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. සමහරවිට අල්ලපු වැටේක කෙනා, අල්ලපු මේසෙක කෙනා මේ ප්‍රශ්නය තව බරපතල කරන්නට පුළුවන්. ඔබේ දෙමව්පියන් ඒක පාර්ශ්වික තීන්දුව ගන්න පුළුවන්. හෘදයාංගම තීන්දුව ගන්නට පුළුවන්. එවැනි ආකාරයෙන් නිසි උපදේශනය වෙනුවට අපි අපි කියනවා ගොඩ පෙරක දොරුකම් ගොඩ වෙදකම් ගන්න ගිහිල්ලා ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධි වලට මුහුණ දුන්න විවාහක ජීවිත සහ පුද්ගල ජීවිත අපි උන් තරම් දන්නවා. ඒ නිසා මෙම වීඩියෝ එකකින් අපි අදහස් කළේ ඔබ නිතර විමසන මනෝවිද්‍යා උපදේශනය පිළිබඳව ඔබට තහවුරු කරන්න, ඒ ඔබගේ රහස්‍යභාවයේ සුරකින බව කියන්න, ඔබේ අනන්‍යතාවයේ සුරකින බව කියන්න, එය අපේ ප්‍රශ්න අපි විසඳන ආකාරය නෙමේ, ඔබේ ප්‍රශ්නය නිසි ආකාරයෙන් තේරුම් අරන්, විද්‍යාත්මකව තේරුම් අරන්, ඔබට ඔබව ශක්තිමත් කරන්න, ඔබ බල සම්පන්න කරන්න, ඔබගේ ප්‍රශ්නය ඔබට අවශ්‍ය ආකාරයට විසඳන්න. එය සම්මතය නෙවෙයි, එය සදාචාරය නෙවෙයි, එය නීතිය නෙවෙයි, එය මනසට ලං වෙච්ච විද්‍යාවක් බව ඔබට නැවත නැවත තහවුරු කරන්නට ඕනේ. ඉතින් මනෝවිද්‍යා උපදේශනය අපේ ජන සමාජයට ලං කළ යුතු ඉතාමත්ම වටිනා කාලයක් මෙය. මොකද සෑම විටම දියුණු සමාජයක එක ලක්ෂණයක් විදිහට මනෝවිද්‍යා උපදේශනය හඳුන්වනවා. අපි දිනු වන්නට, සමාජය දිනු වන්නට, අපේ පවුල දිනු වන්නට, අපේ ජීවන මේ පුංචි ජීවිතය සතුටින් ගෙවන්නට අපි මනෝවිද්‍යා උපදේශනය නිසි උපදේශනය ජීවිතයට ලං කරගමු. ඉතින් තවත් මෙවැනිම වීඩියෝ එකකින් අපි ඉක්මනින් ඔබව හමු වෙමු.